संबंध කණ්ඩායමක් විසින් යම්කිසි ප්‍රහාරයක් දියත් කළ හැකි බවට වන තොරතුරු තමන්ට ලබා දුන් බව ප්‍රසිද්ධ නොකරන ලෙස යම් යම් ප්‍රභූවරුන් ඔවුන්ගේ ආරක්ෂක අංශවලට උපදෙස් ලබා දී තිබූ බව විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ලුෂන් ප්‍රියලාල් මහතා සඳහන් කළා. ඒ පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ ඊයේ සාක්ෂි ලබා දුන් අවස්ථාවේදී 2018 වසරේ ජනවාරි මාස ලූෂන් ප්‍රියලාල් මහතා පොලිස් විශේෂ ආරක්ෂක දිසාවබහර නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් පත්වී තිබෙනවා. එම අංශය යටතේ ඇමති ආරක්ෂක කොට්ටාසය, අධිකරණ ආරක්ෂක කොට්ටාසය, තානාපති ආරක්ෂක කොට්ටාසය, හිටපු ජනාධිපති ආරක්ෂක කොට්ටාසය සිය අධීක්ෂණය යටතේ පැවති බව ඔහු ප්‍රකාශ කළා. 2019 අප්‍රේල් මාස 10 වෙනි දින ජාතික තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ කණ්ඩායමක් විසින් ප්‍රසිද්ධ කතෝලික දේවස්ථාන සහ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය ඉලක්ක කරගෙන ත්‍රස්ත ප්‍රහාරයක් දියත් කළ හැකි බවට එවකට ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් විසින් නිකුත් කර තිබූ ලිපියක් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් මට එවා තිබුණා. එම ලිපියේ ප්‍රහාරය එල්ලවිය හැකි ආකාර හතරක් සහ ඊට සම්බන්ධ සැකකරුවන් 6 දෙනෙකුගේ නම් සඳහන් වෙලා තිබුණා. යනුවෙන් සාක්ෂිකරු සඳහන් කළා. එමින්ම එම ලිපිය ලැබුණු දිනට පසු දින එනම් අප්‍රේල් මාසයේ 11 වෙනි දින ඔහුගේ අධීක්ෂණය යටතේ පැවති සියලු කොට්ටාසවල අධ්‍යක්ෂවරුන් වෙත එම ලිපියේ පිටපතක් සහ තමන් විසින් සකස් කළ ලිපියක් යැවූ බවත් සාක්ෂිකරු පැවසුවා. ඒ පිළිබඳව ඔවුන් යටතේ සිටින නිලධාරීන් දැනුවත් කරන ලෙස ඔවුන්ට උපදෙස් ලබා දුන් බවත් ඔහු ප්‍රකාශ කළා. අදාළ ලිපියේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය ඉලක්ක කරගෙන ප්‍රහාරයක් දියත් විය හැකි බවද විශේෂයෙන් සඳහන් වී තිබුණු නිසා ඒ පිළිබඳව කිසියම් විශේෂිත ආරක්ෂක පියවරක් ගත්තේද යන්න නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරල් වරියසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සාක්ෂිකරු පැවසුවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂාව සඳහා අමතර පොලිස් නිලධාරීන් 6 දෙනෙකු යෙදවීමට තානාපති ආරක්ෂක කොට්ටාසේ අධ්‍යක්ෂකවරයා විසින් පියවරගෙන තිබූ බවයි. එමෙන්ම ඔහුගේ අධීක්ෂණය යටතේ පැවති කොට්ටාස මගින් ආරක්ෂාව සපයන ලද ප්‍රභූවරුන් 268ගේ ආරක්ෂක අංශ වෙත අදාළ ප්‍රහාරය සම්බන්ධ දැනුම් දීම සිදු කළ බවත් ඔහු සඳහන් කළා. එම ආරක්ෂක නිලධාරීන් විසින් අදාළ ප්‍රභූවරුන් දැනුවත් කර තිබුණේ ද යන්න කොමිෂන් සභාවේ සමාජිකින් සාක්ෂිකරුගෙන් විමසුවා. ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු පැවසුවේ සමහර ප්‍රභූවරුන් දැනුවත් කිරීමට ආරක්ෂක නිලධාරීන් විසින් පියවරගෙන තිබූ බවයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරේන් ප්‍රනාන්දුගේ තාත්තා ප්‍රහාරයක් පිළිබඳව දැනගෙන තිබෙන්නේ ආරක්ෂක නිලධාරීන්ගෙන් ලද තොරතුරු නිසා විය හැකි. ඒ වගේම සමහර ප්‍රභූවරුන් ප්‍රහාරයෙන් පසුව සිය ආරක්ෂක අංශවලට උපදෙස් දීලා තිබුණා තමන්ට ප්‍රහාරය ගැන දැනුම් දී තිබුණා කියලා ප්‍රසිද්ධ නොකරන ලෙසට යනුවෙන් සාක්ෂිකරු සඳහන් කළා. එමෙන්ම ඔහු විසින් ඔහු යටතේ පැවති කොට්ටාසයන්හි අධ්‍යක්ෂකවරුන් වෙත 2019 අප්‍රේල් මාසයේ 11 වෙනි දින යොමු කළ ලිපියේ ඡායාරූප මාධ්‍ය හරහා හුවමාරු වූයේ කෙසේද යන්න කොමිෂන් සභාවේ සමාජිකින් විමසුවා. ඊට පිළිතුරු දුන් සාක්ෂිකරු පැවසුවේ එය සිදු වූ ආකාරය පිළිබඳව තමන් නොදැනුවත් බවයි. මා විසින් මෙම ලිපිය යොමු කළ කවුරු හරි මාර්ගයෙන් එය මාධ්‍ය වෙත ලැබී ඇති බවට මා විශ්වාස කරනවා. සාක්ෂිකරු පැවසුවා. මේ අතර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ඊයේ සිවුණ දිනටත් පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති පරීක්ෂණ කමිෂන් සභාවේ පොලිස් විමර්ශනාංශයට ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණියා. මේ අතර පාස්කු ප්‍රහාරයේ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනරත්න මහතාද අදහස් පළ කළා. දැනට අවසාන අධීරයේ මේ විමර්ශන කටයුතු සිදු කරනවා 10 දෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරන අතරම 28 දෙනෙකු පක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා තවත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ඊයේ දිනේදී අත්අඩංගුවට ගන්න ලැබුවා ඔහු දැනට කොළඹ අපරාධ කොට්ටාසයේ රඳවාගෙන මේ විමර්ශන කටයුතු ඉදිරියට පවත්වාගෙන යනවා මෙවර මහමැතිවරණය සඳහා තැපල් ඡන්ද ප්‍රකාශ කිරීම අද තෙවැනි දිනටත් සිදුවනවා. අදත් උදෑසන 9 සිට ඡන්ද ප්‍රකාශ කිරීමට රාජ්‍ය ආයතන රසක සේවකයන් එක්ව සිටියා. ඊයේ මින් මාදත් තැපල් ඡන්ද ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටින්නේ ලංගම ඩිපෝ සේවකයන්, ගුරුවරු, විදුහල්පතිවරු හා මැතිවරණ රාජකාරීවල නිරත වන අනෙකුත් රාජ්‍ය සේවකයන්. ආරක්ෂක අංශ සමාජිකයන් සෞඛ්‍ය අංශ දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන් මැතිවරණ කාර්යාල නිලධාරීන් ඇතුළු පිරිස සඳහා තැපල් ඡන්ද ප්‍රකාශ කිරීමට නියමිතව තිබෙන්නේ හෙට සහ අනිද්දා දිනයි. අද තැපල් ඡන්ද ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ රාජ්‍ය සේවකයන් උදෑසන 9ට ඡන්දය ප්‍රකාශ කිරීමට එක්ුණා. ඡන්දදායකයන් 705085 දෙනෙක් මෙවර තැපල් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිනවා. අනිද්දා දක්වා තැපල් ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු සිදුවන අතර මේ දිනවල ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ අයට ලබන 20 සහ 21 දෙදින තැපල් ඡන්දය ප්‍රකාශ කළ හැකියි. අවදානමට ලකු රාජාංගණීය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ හැර සිසු සියලු ප්‍රදේශවලදී තැපල් ඡන්ද සලකුණු කිරීම මේවන විට සිදු කෙරෙනවා.
මද්රව්‍යතුළු තහනම් භාණ්ඩ ටෙනිස් බෝලවල බහ කළුතර බන්ධනාගාරයට විසිකිරීමේ යෙදුණු සංවිධානාත්මක කල්ලියක 15 දෙනෙකු කළුතර උතුර පොලිසිය මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. සැකකරුවන් විසින් එලෙස බන්ධනාගාර භූමියට විසිකරන ලද මද්රව්‍යතුළු තහනම් භාණ්ඩ රැසක්ද සොයාගත් බව පොලිසිය සඳහන් කළා. කළුතර බන්ධනාගාරයේ තාප්පීට උඩින් තහනම් භාණ්ඩ විසිකිරීමේ යෙදුණු සංවිධානාත්මක කල්ලියක් පිළිබඳව කළුතර උතුරු පොලිසියට තොරතුරක් ලැබී තිබුණා. ඒ අනුව ඊයේ පස්වරුවේ සිදු කළ වැටලීමකදී එලෙස තහනම් භාණ්ඩ විසිකිරීමේ යෙදුණු 15 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ටෙනිස් බෝල තුල බහ මෙම තහනම් භාණ්ඩ බන්ධනාගාරයේ තාප්පීට උඩින් විසිකර ඇති බවයි. එලෙස විසිකරන ලද දුම්කුල 19ක්, මත්කුඩු ග්‍රෑම් 13ක්, ජංගම දුරකථන 2ක් චාර්ජර් සහ සිම්පද්ද පොලිස් භාරයට ගෙනුණා. අතනඟුඩුගත් සැකකරුවන් චාවත්ත සහ මල්වත්ත ප්‍රදේශවල පදිංචි කරුවන්. ඔවුන් අද කළුතර මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර රත්මලාන විලියම් ප්‍රදේශ කාසියා ඇලේ තිබී ජීව උණ්ඩ තොගයක් හමු වී තිබෙනවා. සැකකටයුතු පාර්සලයක් පරීක්ෂා කිරීමේදී එහි තිබී මෙම ජීව උණ්ඩ තොගය සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ. කාසියා ඇල මාර්ගයේ පිරිසිදු කරමින් සිටි නගර සභා සේවකින් පිරිසකට මෙම සැකකටයුතු පාර්සලය හමු වී තිබෙනවා. පසුව ඒ පිළිබඳව ගල්කිස්ස පොලිසිය දෙනුවත් කිරීමට පියවර ගැනුණා. එහිදී එම පාර්සලයේ පරීක්ෂා කිරීමේදී මෙම ජීව උණ්ඩ තොගය හමු වී තිබෙනවා. MPMG වර්ගයේ ජීව උණ්ඩ 93ක් ඒ අතර තිබී සොයාගත් බව පොලිසිය සඳහන් කළා. පොලිසිය පවසන්නේ මෙම ජීව උණ්ඩ බර අවි සඳහා යොදා ගන්නා බවයි. ආරක්ෂක අංශ පසුගිය කාලේ ගල්කිස්ස ප්‍රදේශයේ වැටලීම් සිදු කළ අතර කිසියම් පුද්ගලයෙකු සතුව තිබූ මෙම ජීව උණ්ඩ තොගය එම ඇලට විසිකර ඇති බවට පොලිසිය සැක පළ කරනවා. රත්මලාන කාර්මික විද්‍යාලයේ සිසුන්ගේ පුහුණු උපකරණ තොගයක් සොරාගත් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ ගල්කිස්ස පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුණා. පසුගිය ඇඳිරි නීතිය සමයේදී මෙම උපකරණ තොගය කාර්මික විද්‍යාලයෙන් සොරාගෙන ගොස් රත්මලාන ප්‍රදේශයේ අලිවිසලකට විකුණා තිබේදී පොලිසිය සොයාගත්තා. අදාළ උපකරණ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 5ක් වන බවයි පොලිසිය සඳහන් කළේ. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.